ඉතින් අද අපේ මිත්‍රයත් එක්ක කතා බහේදී මේ මේ ප්‍රශ්නෙට මම දන්නවා ඉතින් අනිවාර්යයෙන්ම මේ හිතේ තියක් තියාගන්න නැහැ නේ කියලා දානවා. මේමයි දැන් අමල් පහුගිය කාලේ බොහෝ ආන්දෝලනාත්මක ගණනාවකට මුහුණ දුන්නා. ඒවා සමාජ මාධ්‍ය ජාලාවල උණු කැවුම් වගේ විකුණන මම හිතන්නේ ඒ තරම් බැනුම් අහපු ගායකෙක් නැතුව ඇති තරම්. හැබැයි ගොඩක් අය බලාගෙන හිටියා මේකෙන් හරි මෙතනින් ඉවර වෙයි, එයාගේ ඔක්කොම කෙරුම් ටික ඉවරයි වගේ කරලා මෙහෙ ඔක්කොම විනිශ්චය කරගෙන එහෙම බලාගෙන හිටියා. මේ හැබැයි අමල් ඇත්තටම අපි මිත්‍රයෝ විදියට මිත්‍ර කණ්ඩායම ඇතුළත අපි බලන් හිටියා කොහොමද මේකට ලොක්කා දැන් ඇවිල්ලා මේකට මූණ දෙන්නේ කියලා. එනදා විදිහටම සුපුරුදු විදියට ආවා, ඒ විදිහට හිටියා. ඔව් ඉතින් කොහොමද මේ 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 ඒක මොකක්ද ඒකට පාවිච්චි කරපු ප්‍රයෝගය? ප්‍රයෝගයක් නෑ බිමල, ඒකට ඇත්ත තමයි පාවිච්චි කරුවේ. ඒ කියන්නේ මෙහෙමයි, දැන් ඕකේ මට කියන්න තියෙන්නේ ඇත්තනේ. මොකද ඇත්ත කියන එකේදී ඇත්ත මතක තියාගන්න ඕනෙත් නෑ. ඇත් බොරු කිව්වම බොරු වෙන මතක තියාගන්න ඕනේ. බොරු වෙන තව ලොකු වැඩක් කියලා වෙන වැඩක් නෑ වගේ නේ මචං. ඕක මේන්ටේන් කර කර ඉන්නපෙන් බොරු. ඉතින් එහෙම එකක් නෑ. ඉතින් මම ගියේ ඇත්ත කතන්දර ඔක්කොම බොහොම ට්‍රාන්ස්පරන්ට් මම ඒගොල්ලන්ට හැම දෙයක්ම සාක්ෂි හැටියට ඔප්පු කරලා පෙන්නලා. ඉතින් ඒකස්සේ ආවා. නමුත් මං ඒකස්සේදී බිමල එදා දවසේදී මට තිබුණේ මායි පුතයි දෙන්නත් එක්ක එහෙම ඉන්නකොට අර පුතත් මාත් එක්ක ඒතුළේ ඉන්න වෙලාවේදී මට තිබුණ වේදනාව තමයි ඊට වැඩිය වේදනාවක් ගෙදර කට්ටියට තිබුණා. හැබැයි මං හිතනවා අද දවසේදී මේ වේදනාව කොච්චර තිබුණත් ඒකස්සේදී ජයග්‍රහණය කියන එක මග ගාව තියෙන. මොකද හේතුව දැන් එක්තරා නාලිකාවක මම මේ දවස්වල ඉන්නවා මෙහෙම මේ ප්‍රෝග්‍රෑම් එකක රියලිටි ෂෝ එකක ජජ් කෙනෙක් හැටියට. හැබැයි ඉතින් රටේ තිබිච්ච හැම චැනල් එකකින්ම මට කුඩක් උඩක් උඩක් උඩයි කීලිවල ගාලා 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 මාව පට්ට ගාලා හප කරලා දැම්මනේ. හැබැයි ඉතින් ඒක අස්සේදී ගෙවල් වල මිනිසුන්ට එන වේදනාවක් තිබුණා. මට නම් ඉතින් ඒ වේදනාවක් තිබුණේ නැහැ. මොකද හේතුව වේදනාවක් ඇති වෙන දෙයක් නැහැ. මොකද ඒ ගෙවල් වල මිනිස්සු දන්නේ නැතුවනේ සමාජයෙන් මේක ගැව්වේ. නමුත් මම දන්නවා මම ගිය සින්දු කියන්නේ කියන එක. නමුත් ඒකේ ජයග්‍රහණය තමයි ඇවිල්ලා ඉවරලා එම කුඩ්ඩයි කුඩ්ඩයි කියලා ඉවරලා මුළු රටේම ඉන්නෝන් කියලා ඊට පස්සේ මම අර රියැලිටි ප්‍රෝග්‍රෑම් එකේ ගිහලා වාඩි වුණාට පස්සේ එතනින් පස්සේ මට මිනිස්සු ඔක්කොම සර් සර් කියන්න ගත්ත මරු. ඒක කොහොමද වෙනස් වෙන්නේ ඒක? එතකොට මේකේ ජයග්‍රහණය තියෙන්නේ ඇවිල්ලා ඉවරලා මචං. මේ මිනිස්සුන්ට ඒක අර හැමදේම මෙහෙම දකින සුනංගුවෙන් තීරණය කිරීමෙන් තියෙන්නේ. අපිත් එහෙම කරනවා. නමුත් එහෙම කරන එක අස්සේදී මං කියන්නේ මිනිහෙකුට ඩැමේජ් වෙන්න එහෙම කරන එක හොඳ නැහැ කියලා වල මං කියන්නේ. මට වැඩිය මගේ පුතාට ඩැමේජ් කරපු එක. නමුත් ඉතින් ඒ වලින් කොහොම හරි අද දවසේදී සෝභා ධර්මයත් එක්ක සත් දෙවියන් වහන්සේ මං හිතන්නේ ඒ වෙනුවෙන් කියන්නේ ඒ සත්‍ය වෙනුවෙන් පෙනී හිටියා. ඒ කියන්නේ මම මේක නදිමාල්ගෙනුත් ඇව්වා. නදිමාල් එක බොහොම පොසිටිව් පැත්තට තමයි යමල පාවිච්චි කරලා තියෙනවා. ඔව් මම එයාට සින්දුවක් කරලා තියෙනවා ඒ ඉඳ ගමන් ඉදලා. මේ සහ ජීවිතය ගැන ලොකු අවබෝධයක් කියලා දෙනවා. පැහැදිලිවම ඒක තමයි ගන්න තියෙන එකම දේ. ඕකේ තව එකක් තියෙමුනේ මෙහෙමක දැන් ඕකේ හුඟක් කට්ටිය දැන් මාත් එක්ක ඇරියස් තියෙනුන් ඉන්න ඕනේ මේකේ. මගේ කතා අහගෙන ඉන්න බෑ. මම මූණට කියලා දානවා අරෝ මෙව්වත් එක්ක. එතකොට එව්වස්සේ තමයි අර කියපු මට දඬුවමත් උන් මේ තීරණය කරලා ඉවරයිනේ. මගේ බෙල්ල කපනවා අරක කරනවා මේක කරනවා කියලා ඉවරන. ඔය ඔක්කොම ඉතින් තීරණය කරන එක අස්සේදී තව කොට්ටාසයක් හිටියා. මට ආදරය කරන උඹල වගේ කට්ටිය එහෙම කට්ටියක් හිටියා මෙහෙමයි කියලා. ඒ කට්ටියත් එක්ක තව කට්ටියක් හිටියා. ඌට මොන වුණත් කමන්නේ අර ළමයා පව් කියලා ඉවරලා. එතකොට ඒකත් අර උඹල වගේ කට්ටියයි අර ඌට මොන වුණත් කමන්නේ ළමයා පව් කියලා ඉවරලා කියන කට්ටියයි ඔක්කොගෙම අස්සේදී වෙන්නේ මචං. එතකොට අර ළමයා පව් කියලා ඉවරලා කියන කෑල්ල අස්සේදී ඒ විශ්ෂක ළමයාට වැඩිය මට තමයි යන්නේ. මොකද හේතුව මම කව මං යනවද මගේ පුතාට මේ විනාශ කරලා දාන්න. එතකොට ළමයාව බේර ගන්නවා කියන එක අස්සේදී ළමයා පව් කියන එක අස්සේදී එන්නේ ඒක මට විශ්ෂක එන්නේ උන් නොදුනවත් මේක කරලා තින්නේ මට උන් ඉතල නැහැ ඒක මට එන්නේ කියලා ඉවරලා මට කෙලවෙන්න උනාට උන් දන්නේ නැතුව මට ආව ඒක හොඳයි කියලා ඉවරලා අපරාධ පව් ඉතින් උන්ගේ කාලේ. හැබැයි කොහොමුණත් ජීවිතේ අලුත් හැමදාම වගේ අලුත් පිටුවක් පෙරුණා. ඒකෙන් ජීවිතේ බොහෝ දේවල් ඉගෙන ගත්තා. සෑහෙන ලොකු දේවල් ටිකක් අවබෝධ වුණා නේද? ඇත්තටම ළඟ ඕ ඉතින් මේමයි බිමල, ඔය මොන දේ වුණත් කොච්චර අවබෝධ කරගත්තයි කියලා ඉවරලා හෙට දවසේ ආපෞසට වෙන එකක් කතා කරුවොත් මම ඒත් යනවා සින්දු කියන්න. මං ඒක මගේ ඉන්ඩක්ෂන් එකේ දාන්නම හැදුවා. මම ඕක මාව මේ ගත්ත වෙලාවේ CID එකෙන් ගත්ත වෙලාවේදීත් මං කිව්වා මේ
මදෂනවේ ප්‍රාකර ජීවතල ඉදල මට සිදු කියන්නන්නේ කියලා ඕන මගේ තැන කියල මේ මගේ රස්සාාවන පසිදු කියනක.